නඔබ දෙවා පෘති මගින් වවචාරිත දනංජය පමණුහේන්ත්‍ර මකෂානි කෞුශල්ල්‍යයා ප්‍රමයෙන් අවධානය පෘති සිරස් තල වෙත. වෙදෙස් සංචාරකයන් සඳහා බැඩ්බදු ආපසු කිිවීමේ කවුලුබ අද සිට. එක බද්දෙක් කිරි පැකට් බොරුබ හෙළිවෙයි. බොරගහකන්ද චලයෙන් වකා කළ ගොල්බිම්බල අස්වාලු නෙලීමට සූදානමින්. සියා දෙෙක්වෝල් ශූරියන්ට උණුසුම් පිළිගැනීමම්චෝ උින් ට්‍රම්ට හසන. විදේශ සංචාරකින් සඳහූ වැඩ්බද ආසු කිවීම කවුලුව අද වෘත කරනවා ඒ කටුනායික ගුවන්තුටපළේ පිටවීම පර්වැන්තේතිී. විදේශ සංචාරකින් ශ්‍රී ලංකාවතු ආකර්ශ්ණය කරගැනීම චෝධ පියවරක් ලෙසයි මෙ ක්‍රියාත්මක කරෙන්නේ. මුදල් හාචනමාධ්‍යමාත්‍ය මංගල සමර විරම්හතාගේ ප්‍රධානත්වෙනුයි මෙම කවුලුව විෘත්ත කරෙන්නේ. විදේශ සංචාරකින් ශ්‍රී ලංකාවෙන් මලදී ගන්නා භාණ්ඩ රැගෙනයාමේදී වෙළඳ ආයතන අයකළ වැඩ් බද්ධ ආපසුගෙවීම මෙ තුළින් සිදුකරෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි මෙම ගෙවීම සිදු කරන්නේ. රේගු දෙපාර්තමේන්තුවේද සහය ඊට හිමිවනවා. මේ තුළින් ශ්‍රී ලංකාව ආසියාාවේ වෙළඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන අනුඇති. වැඩ්බදු යළිගෙවීම තුළින් භාණ්ඩ සපේන ආයතන දියුණුවීම මෙන්ම විදේශ විනිමේ ලංකාවට ආකර්ශ්ණයවීමද සිදුවනු ඇති. විදෙස් සංචාරකීන් මෙරටට ආකර්ශ්ණය කර ගැනීමට බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රාත්මක කරනවා. අනුකරණය කිරීම තුළින් ලෝකයේ අවතහනය ශ්‍රීලංකාව වෙත යොමුුවනු ඇති. ශ්‍රී ලංකා ආර්ථිකටද තවත් ඉදිරි පිම්මක් තැබීමට මේ හොඳ අවස්ථාවක් බවයි, මුදල්හා ජනමධ්‍යමාත්‍යංශය පවසන්නේ. வி சංச்சார ලකාவட்ட ඇவில். ඔවும் பாார்ண்ண்ட மிதி அගෙන. அ රட்ுள்ள ගෙනன கொට. அப்பේ வெளந்த ஆவலிங் යகண்ண வட்பத்து கටட்ணக்கு ගුවන්තට කොලේදී ஆපசூ பවට ගවண்ட தමයි සலசும் කල තින්නේ. නිදස් දහට අවය लेකනே සඳහන්වෙච්ච විේෂ කාණයක් මේ. तो யாුව අපි බලාපறுත්த்துෙනවා வி சංචரை ලකාව වැடி වැடிவசෙන් ආකර්சனைேவே කියලා මොගහකන්ත ජලාශයේ ජලයෙන් වගාවන් කළ ගොවිජනතාව වාර්තාකත අස්වැඩක් අපේක්ෂාවෙන් සිිනවා. තම වගාවන් මෙවර සාර්ථකව සිදුකිරීමට හැකිවූ බයි ගොවිජනතාව පවසන්නේ ඇලහැර මොරගහකන්ද මහවැලි කලාපයේ ගොවිජනතාව වසර ගණනාවක්පුා ජලය නොමැතිවීම හේතුවෙන් වගාවන් සිදුකිරීමේති දුෂ්කරතාවන්ට පත්වඩ ගාකන්ද ජලාශ්‍යය ඉදිවීමත් සමග ඇලහැර ප්‍රාදේශය ලේකම් කොට්හාාසයේ, සරුබිම කොට්ටපිටිය ආදී ප්‍රදේශවල ගොජනතාවට වගා කටයුතු පහසුවන් සිදුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. දුම්කොළ වගාවේ නිරත වූ එම ගොවිජනතාව මෙවන විට බීලූුණු රටකජු බඩ ඉරිගු. කවුපි මුම් බතල ආදී බහෝග වගාවන්ට යොමුව තිබෙනවා. එම වගාවන්ගෙන් වාර්තාගත අස්වැන්නක් මෙවර හිමිවනු ඇති බවයි ගොවිජනතාව පවසන්නේ. මමත් දුංකල වගරපු ග ලට බියල හොදයිෙල් රමද පත් මේදීම අප මහල්ල දි කාරීමත් අපිට දැමත් කරනවා ඒගේ අපිට ලොක දාදයිම ගන්න පුුවන් කියෙලා පි දැන වගරවා. ද ාතුනේ හෙක්ටේට තුන්ේ හැටකට තිබ ංකල වගේ අපපසරය පට ගුුව ේ ුදේ හක්ටය හැකට අඩුකර රගහකන්ද ව්‍යා ප්‍රතිය අපේ ීලන් මහල කර කයි දසම අටකවාගේ මුදල්ලෝලින් වැයකනතින කන්න හතරක් පහක්ම අපි ජලහිගේද දැවන්ත ්‍රීඩාවකට ලක්ුණාක් කෙේ වෙතත් අපිට මේ පර සීර සියක වගේ අපපසරය කටලා යන්ඩලක් කිවුණා. වසර හලස් පාකට පස සේක ිලේ වෂ්ධ ප්‍රපත්ය ක්‍රාතුන් කිරීම හැවීම තුලින් සෞඛකේත්‍ර තවත් ප්‍රතිලලාාව වැසක් ජනතාවට ලබාදීමට හැකි වූ පපව අමත්‍ය රජත සේනානත්තමතාාව පවසෙනවා ශ්‍රී ලංකා රාජ්‍ය වෂද නීතකත සස්ථාවද ලාබ ලබනතත්වයට පත්කිරීමට හැකිරීම ජයක්‍රාණයක් පබයි ඒමහතාපෙන් වාතුන්නේ. මමාහාචාර්ය සේනක පිපිලේ මහතාකෙ හතලස්සනි ගුණසරු උත්සවේදී අමත්‍යවරයාෑ මදහස් පල් කලා. මහචචාර්ය සේනක විිවිලේ මහතාගේ හතලිස් වන ගුණ සමර උත්සවය අමාතවරයාගේ ප්‍රධහනත්වෙන් බණ්ඩාරනායික සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්වනා. සේනක විිබලේ මහතාගේ පිළිරුවකට පුෂ්පෝපහර දැක්වීමෙන් අනතුරුව සමර උත්සවය ආරම්භ කෙරුණ. ශ්‍රීලක්කා රාජ්‍යවෂද නීතිගත සංස්ථාවයි උත්සවය සංවිධාන කළේ. විශේෂාඥ ශෛල්ලවෛද්‍ය බවන්ත දේශාන් ගමක මහතා මහචාරය සනක විිබිලේ සමරු දේශනය පැවැත්තුූවා. අවෂද සස්ථා සේවක මහත්ම මහත්මීන් ඇගීමද මෙහිදී සිදුකෙරුණා. කියවසරේ අවෂද වහංස්ථාවේ ආදායම රුපියල් බිලියන තිස් දෙකයි. ලාබික් බිලියන එකයි දසම නවයයි අටයි දෙකයි. එනිසා මම සියයට පනාටින් මෙදරන්න මේ සේවක මහත්මාත්මින්ගේ පඩිවලි. ඔහු ආරම්භ කරපු රාජ්‍යවෂ සංස්ථාව අදමින් බැල තත්කටගෙනා. දනසේ අසුහද රජය අව්ත නි්ාද නිිගත් සස්ථාවයි ම එනකට ඒ නිස්පාද ධාරිතා න්න බිලියන දකයි ත්ව පලුසන්ද ජනදරොත්මතී විවද්ත කන ම ඒ දෙවනි කොටස ඒ එකත් ඒ ධාරිතාාව වන බිලියන ෙ ද බිලියන හතර දක්වා. තමයි තුන්ද ප්‍රතිපත්තිය විිවිලේ මකත්ද මේරටේය අව්්‍යද මරට නි්පානකින්. ඒවිත රක්නවේ ම දියසුම් හතලි හම වෙනනකට හරත රටය අව්ෂත නිස්පානනික මේ මිල අඩුුවීම තුළ මිලියන හයදාස් දෙසය අනු දෙකක්. ඩුඩ ලාබයි පැහැදිලිම අවුරදක් ැනකට අනා අයනෙ කන ඔක්කොම අවෂද හඩු රජයේ රෝහල් වල හද කිසිම අෞෂධයක් හිඟ නැතු අපි සපේ පිළිකා රෝගීන්ට ලබා දෙන අවෂද වල මිල පහල දැමි ඇතුළූ රජ ෙනඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අවත්‍යවරයා පැහැදිලි කලා පික අවෂදවල මිල පාලනය කර අප දහයක. ඒවගේම තවත් දහතුනක ජීවිත කානය මිනිසු ගන්න අවෂද ිල පානය. අන්තිම දනපතියෙක් කරන්න අනි තැමිනිියහම පිළිකාවට බෙත්ගන්නේ ආන්ඩ. සියයට පාක ප්‍රමාණයත්තම පුද්ගලිකංශේර්ත්තකින් පිළිකා රෝගට අවෂ්‍යද ගන්න. අලවෙනි අවුෘද්ද ම සියලුම පිළිකා රෝගන්ට. ලක්ෂ පහළුවේ සීම අයින්කල ජීවිත කාලෙම පිළිකාවස දෙන පටංග. අක්ෂිකාජ නිකන් දෙන්න පටගත්. ටෙට් කන් දෙන්න පතන්ගත් මේ ඔක්කොට මන් සල්ලි සත පහ ා්ඩ ගරෙන් ගත්තෙන. අන්ුව පිළිකා අවෂධ සඳහා වියදංකනවා බිලියන හතක මුල්. දැන්න්නේ මිලාඩු කිරීම තුළ මේ බිලියන හත අඩුවනවා බිලියන දෙකයි දසම දෙකකට. මේටිකෙන් විතරක් බිලියන දෙකයි දසම දෙකක් පැජයට ලාභය පැඩිය. තෙල්මින සංශෝතනය කළ බවල් මුදල් අමත්්‍යංශය ප්‍රකාශ කලා. ඒ ලෝක වෙලද පොලේ ඉඳන මිල ඉහල යාමට අනුව සිදු කළ මිල සූත්‍රයට අනුවයි. ක් අනු දෙ පෙට්‍රල් ීටරයක් රුපියල් හතරකින් ඉහ ගොස්සැති බවයි මුද ලමත්ත්‍යශය නිවදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඔக்டන් அනු පහවර්ගේ පෙටල් ලීටරයක්ද රුපියල් හතරකින් ඉහන ගොස්තිබෙනවා. ஒටෝඩසල් ිලද සංශෝධනය කළ බවයි මුද ළමත්්‍යශය පවසන්නේ. ජනතිපති මෛට්‍රපාල සිරිසන මැතිතුමා ජනතිපති ූ නිසාම විදුලිපපුටය යුදධකරණයවැනිත ඉත් කර ගැනීමට හැකූ පව මධ්‍යම් පළත් ප්‍රධානමත සරත් කනයි පහතා පවසනවා. ප්‍රධාන් අමතෝරයා මේ බව ප්‍රකාශ කලි කුුණඇ කල මතිවන්න කොට්ටශ , ශ්‍ර ලංකාන දහ පක්ෂ ආසන බලබඩල රැස්වීමේතී. තවමත් නොසැලීති වෙන පක්ෂයක් විදිට මේ පක්ෂයට ආදරය කරනය විදිහට අපට යුතුකමක් වගකීමක් තියෙනවා අප අනාගත පරම්පරාවට ඒ අරමුණ ස්්ට කරන පක්ෂ ක්තිමත් කරන්න කෞද විදුර පපුට නතිකල ග මානොහිමික ෝ යුදාධකර කවුද මෙ ඇතිකලින් ව කවරුවත්නෙයි දුරදක්නා නුවනින් ඉන්න ස්‍රීලංකා නිදස් පක්ෂය වර්තමාන නායක අතිකර ජනාධපති මෛත්‍ර පාලස් සිිරිසයන මැත්තුමාහත. අදත් අපිට නිර්ීත කතා කරන්න පුළුවන් අවස්ථාව ලබාදීපු. නායකත් එක් රට ඉදරට ැෙනන ටස. ශක්ති්‍යක අප තුක් මෙම අවස්ථාවට සහාගේි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බ්ඩාර මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ ම හතා පරාජය කිරීමට ක්‍රියා කළ උදේ ගම්මන් පිළ බැසිල් රාජපක්ෂ දිනේශ ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුන්ගය න අය තම පක්ෂයද විනශ කිරීමට කටයුතු කරන බවයි. දේශපාන පක්ෂයක් සංධානයක් දිනුව කියල කිය සියට පහට වට ගඩු. එෙම ගන්න හොටුවට හැකව ලැබුණෑ සියට හතලිස්සකයි චන්දපස්සතේ ගත්තේ ෞුගිය පලත් පාන ැතිවත් ඒක ජාති ැතිවරණය දිනන්න පුලුව ජයතනයක් නෙමයි. ඒයම්මහරි චත්තිය ගත්තයකෙන් ඔලු ඔතුමාවාගෙන ්‍රීලන් අනිදාස් පක්ෂෝන අපි නම යවා කියල පටන්ගත් විහාර මහතේවී උද්‍යානය සවිධානය කර රැලිය. සම්පූර් න අසාර්ත වුණ ගෝටාව රජපක් මහතය ගෙනල්ල පෙන්න ැලුවවා බැසි දායපක්ෂමහත්්‍යයක් ගන්නවල බලුවවා ඒක පොඳ පචායක් න දැන් ොරුවට. මහින්දමහතය පරත්්දන්නඩ දඟලපු සරත්්‍යෙන් සිල් යනවා ආපරක් මහිදවාත ඇට ඉල්ලන්න පුුවන් වෙන දහන වවෙනි සසෝද ැනුවේගේ හිලක් තියෙනවාගේ දැන් පෝට්වේ පෙති ගැලවි ගලි යන ඒදම ඇත කතා. නියෝච චමාතය ඉන්දික බ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වූවා. මෙම අවස්ථාවට කුරනෑගල ආසනේ ශ්‍රීලංකා නිදහස් පක්ෂක්‍රිය කාරින් රැක් සහභාග වනා. කැන විශ්වවිද්‍යಯಾලයේ ආ විද්‍යාර්තීන්ගේ ස් දෙවන සම්මා සම මේವ ආති විද්‍යාර්್ ಶිෂත්ව ಶිෂ තර ප්‍රධාන ත්್ವ එම ශಶವද්‍යාලೇ ප. කැಣಯ විಿශ්වවිද්‍යාලයේ ආති විද්‍යාර්තීන්ගේ තිස් දෙවන සම්මೇලනය ලබන පහළස් වනදා ධර්මාලෝක ශಾලාವේදී පැවැත්වෙනවා. ඊට සමගමීව සංවිධාන කරನು ಶිෂತ ප්‍රධානොත්್ವේද ಶිෂಶත්್ව එක සි තිಿස් එකක් ಭාತීම, ද විද්‍යාර්තීන් මෙවර කාටේතු කළලා. ැනට අභ්‍යන්ත රුපාදිය හදාරන විද්‍යාර්ීන්ගේ ආර්ථික අපහසුතා මට්ටම සලකා බලා ශිෂාධාර පිරිනමෙනවා. ආද විද්‍යාර්තිීන්ගේ සංගමයල් වාශ්‍රිකවසිදු කරන විශේෂ ව්‍යාපෘති යට තේ මෙල් සිදු කෙරුණේ. ශිෂ්ෂත්ත ව්‍යාපෘති සදහා ආති විද්‍යාර්තිීන්ගේ සංගමල්, රුපියල් ලක්ෂ සයක අර්මුදලක් පවත්වාගෙන යන බව එම සංගමය පවසනවා. ාතික ශිෂබට බලකායිය පැත් වූ වාර්ශික කනිෂ්ට ිෂබට කඳවරේ පළ මුස්ථානය හිමිකරගැනීමට කොළඹ අශෝක විද්‍යාලය සමත්වනා. කනිිෂ්ට ශිෂබට කඳවරේ ය වන කඳවුර රන්දනිල රන්ටේ ජාතික ශිෂපට බලකායි පූර්න් වධ්‍යස්ථාන දී පවැත්වුණ. දින පාහ පුරා එම කඳුවර පැත්තුනු අතර පාසල් පහකට අධික සංඛාවක ශිෂපට කණ්ඩයම් ඊටසා භාකි වනා. එම ඇගගේම් කඳුරේ ප්‍රථමස්ථානය හිමිකරගැනීමට, කොළඹ අශෝක වි්‍යලේ ක්ඩායම සමත් වනා. මේ අශෝකවි්‍යයාලයේ කනිිෂ්්‍ය ශිෂපට ලකාය පිටවීමෙන් පසු බාගත් ඉහළ ජැක්‍රරනක්් පවයි විදුවල්පති ජිපි දිසානායක මහතා ප්‍රකශ් කළේ. ඒකාපත්ත විපක්ෂය ජනපලය යනුවෙන් හදුන් වන්නේ කුමක් යන්න පිළිබඳව පසුකේදා ඔවුන් කළ විරෝධතාවෙන්ම පැදිලිූ බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වාතිෙනවා. පෙරමුණ ගොතතු ප්‍රදේශේදී පැත්වූ ැස්වීමමකද පාලිමේතු මන්ත්‍රී සුනල් හදුන්නෙත්ති හතා බව මෙසේ පහැදිලි කලා. මයි හත්ය පර ජනපලයගෙන ොට ඕකන ජනබලය අන ඔයාගේ බලයක් එප. මරට ජනපලයග රක් වද යව ජනබලේෙන්න කල හොඳ ැරු කාරයුත් මහක්ද ජනපල ති පිචි සටන් ාද කක්්්‍යමගේ ආඩදුවක් කල ද අල්ලක ගන් කලිල ගද කිය දගොල කිය දන්න ද ගේෙනනකොට සුක්් මට පිල්ලක්තිය තැනක කියන්න බෑ ආවට පස්ස කියන්න අයි යනදවසක් කියන්න බෑ. යට ලපරතු හදන කොල් බැවිල්ලා ල අල්ලගෙන බලය ෙදර ගෙනනිහින වගේ. මහිද චින්තනය සම්බන්ධයෙන් අදහස් දක් හඳ ක් හත ස රජ පක්ෂයාගේ පව ති තු ඩික රට යාර්තික නාසරකි. මහිද ින්ත වරන ප ලනකි. තා ොට් සි ලංක කෑවා. , tami චති ව ප ко, වැ जा सा. ඇ කිය. මෙ අතර කොළොඹ පැවති බාධ්‍ය හමුුවකද පාර්ිමෙන්න්තු මන්ත්‍රී රෝහිත අභේගුණුවාර්ධදන මහතා කියා සිටියේ. විරෝධතා අතරතුර කණුවලට නැක්ගේ වෙනස් විදිට විරෝධතා දැක්වීමට බවයි. සාමාන්‍ය ඔබ දකල තිරනේද ලෝකක්රටවල් වලදී. ඒක රාජ්‍ය නාකන්ටේ ව හතු හරම සේද ග සුප් කලති තමන්ගේ තින කැමත් ප්‍රකාශ කරන ක්‍රමේද. හු පෙන්නු කරගන්න ඕන ඕන මත්ති බුණා මගේ රෝධතාවය පොලොවේ ඉන්න කර බෑ. පොට ඒත්ව නතුව කරන්න ඕලේ ඒතම අගින් නොන ලයික්කනෝක ීීමතමයි ඒ වි. සිල් ීති කඩා පෙලපාලි සිදුකර ආ්ඩුව පෙරලිය හැකි බවට කිසිවකු සිතන්නේ නම් ඔහු අග්‍යානයකු බව සමාජවාතී ජනතා පෙරමුණී මාති හමෝකද අවධහරණය කෙරුණා. මහාවැඩවර්ජනයක් මගින්. රටේ මර්මස්ථාන ආර්ථිකය අකරවන්නය කරමින්. එදිනදා ක්‍රියාකාරිත්වත් අකර්මණ්‍ය කල්ලා ජනතාවගේ විරෝධයක් නගා හිටුවෙන්. එමගින්! වැටෙන්න්නේ ආන්්ඩුව රතාකර්මණ්‍ය කිරීමෙන් තමයි. ආණ්ඩුව පෙරලෙන්. ආණ්ඩුව පෙල්ලන්ටයි මේ? විරෝදධේශවාවිධානය කරට නෑ ආණ්ඩුව පෙල්ලන්් සම්ධයනය කරයි කියලා කවුරුවත්මට ප්‍රකාශ කෙරේ නෑ. එහෙම හිතුවන කෙනෙක් ඔවු අධ්‍යානය පෙළපාලි දක්වලා විරෝධතා දක්වලා ආණ්ඩුවක් පිල්ලන්ඩට පුළුවන්කමක් නෑ ඒක අබද්ධ විපක්ෂය පැවැත්වූ ජනවලියේ අසාර්ථකත්වය වසා ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතව සිටින බව මැති ඇමතිවරුන් පෙන්වා දෙෙනවා. ෙ ඩුව පෙරටවා කිය හොට ොඩ ද ත් පැටගදී කොලමක්කන් කියිය මේගොට අශ්‍යවෙලා යන ොන දියකට හරි අයින්ක මනුස්සෙක්ව ආඩුව ලව ගාතනය කරගන්න. අපිඒක හොදට දැනකට තියන්නේ. මොකද තාමත් කියාගන්න බෑ. ඒන් කවරහරි මරුවවාහ ආර ජනපලවේ දස් දෙකෙන්න්නේ නම රාජපක්ෂ මන්ති පාලවේට මටකිව අපි වාස්සක් න්න මහලකු සැකක්කාවේ අපි දන්න ආපු ප්‍රමාණය ආවට පස්සේ ට පෙල්ි යක ෙම චින්තන මානසිිකත් පේරට ගඩනක නැකරද. රජපක්ල පවලේ බලය ෙදාකට බැරිහිද. අද එක රාජ පක්සලටිය පුදකෝෂනට සනකගේනකොට අනිත් රජ පක්ෂල කට වස ඇස්ට ල රජ පක්ෂ ලාරගල පතිබල තයි ඔය වස කිරි පැකට වස කෑමබීම. පමද පක්ෂ රෝධදාවත සහාග වූ පිරිසට කිරිපැකට ලබාදීමට ජාතික ලොතරයි මඩ්ල වාහනයක් යොදගත් පවට කරන ෝදනාව ජතික ලොතරයි මඩලේ ප්‍රතික්ෂප කනවා. එහි සභාපති ශමීලා පිරර ාත්මය අවධාරණය කරන්නේ මෙම චෝතන අවස්සාපදධයෙන් නීතිමය පයවරග නපවයි. ඒ පැවිති මාධ්‍යමමුකද ද ගම පිළ වාාතා ප්‍රකාශ කල ජතික ලොතරයි මණ්ඩලය මෙම සිද්ධයට සබන්ධ පවයි. මෙම කිරිපැකට ප්‍රවාහණය කිරීම සඳ යොදාගත්. එක වෑන් රතයක් අයිති වෙන්නේ ජාතික ලොතරයි මණ්ඩලේට. එඩ තියයි අනූහතර ලියාපදිං චංකයේ දරන, ජාතික ලොතරයි මණ්ඩලේ වෑන් රතය මෙදා දවසේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි සඳ මුදා ඇහැරති වෙන. එ බව දාවන සටහන්න අනුව පේනවා මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. මේ කියන දිනේත් උදේනල කොළඹපුරාත් විධ ප්‍රදේශවලත් අපේ වාහන ධානය කල තියනවා. ආදාලා වාහනය රාජකාරරින්ට මේ වැඩව කල තියෙනවා අප පසු කාරයයාල්ට පමිල්ල තියෙන හහ පමවෙනකොට. ඒය එන්නට මේ වාහනේ කිසිම අවස්ථාවක ඔය කියන කිරිබෙදා හැරීමට හෝ මෙ වෙන කවෙන දේවල්වට පාවිච්චි කල නෑ. අප මේ වෙලාවේ පීක්ෂණයක් ආරම්භ කරල තියෙනවා. අනවසරයෙන් ඇතුල් වෙලා චායරූ පාරගෙන ඒවා බද්ධ කරමින් අසත්‍ය ප්‍රචාර රට ප්‍රචාරය කරපු අය කෞද්ද කිය හොයාගන්න සම්පූර් ද ි. ප්‍රකාශනයක් ඒ වගේම අසත්‍ය ප්‍රකාශනයක්, අපි ආයතනයට අපේ කීර්ති නාමයට, හානි කිරීමට කරන ප්‍රාත්නයක්විට අපි දකින්න. දෙමෝපියන් ගෙවන බදුමුතල් යොදා රචය ලබාතින සහනවලින්, උපරිම ප්‍රෝජචන ලබා කනමින් අධ්‍යාපන ඉලක්ක ජයකනීම, තරුවන්ගේ වගකීම පව අමාත්‍ය අකිල විරාජකාරයවසන් මහතා පවසනවා. අපි නොමිලේ පොත් ලබාදී තිව නොමිලේ ඇඳන් දෙන්න තියන කරලා තිය. අපේ කාලේ නොමලේ හැමළමෙක්ම ඉංශරස් කර තිය. ඒවකින් අපි උත්සාහ කරමිින්න්නවා නොබිලේ ටැබ්ෙක්දන්න. මෙයාදී නොමිලේ දේවල් මෙතරම් අධ්‍යාපන සඳහධන එකම රට ලංකාව. ඉතින් මේ හැම දෙයක්ම ලබා දෙන්නේ මේ රටේ ජනතාවගේ ගන්න බදු මුදල්ලන පේ පුංචි දරුවන්ට කියන්න ඕනේ ඔබට රජයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා ඔබේ දේවල්වලට ඔබේ අධ්‍යාපන එබෙනින් ඔබේ සෞඛ්‍ය බෙනුව ඔබ එදිනෙදා කටයතු වෙනුව එන හැමදේ. එම උපරිම ප්‍රෝජණයගන්න ඔබ කැපවෙන් න දේශය ආතායම් කොමසාරිස් වරයක්වර නති දිසානෑයක මහත්මය රචනා කළ ලස්සන හෙට දවසක් ග්‍රන්තයේ දෙමන පරිවර්තනය එලිදැක්වීමේ උත්සවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනා. බතුගෙවීමේ වටිනාකම පිළි බදව පසල් දරුවන් ැනුවවත්කිරීමේ අර්මුණ සහිතවයි මෙම පෘතිී රචනා කරතිබෙන්නේ. දේශය ආතයම් කොමසාරිස් අයිවන් දිසානයක මහත ඇතුළු පිරිසක්ද එම අවස්ථාවත එක්කුණා. බැම්පොත්ගේ පැක්ලොහඩෙන්. සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය ොස්වන වරට සංවිධන කරන, බෞද්ධ සාහිත්‍ය උලල ලබන දාහතර වනදා බන්ඩාරණයයික සම්න්ත්‍රන ශලාවේදී පැවැත්තෙනවා. පාන දුරවාදයේ ප්‍රතිකතනය මෙවර උලේතේ මයි. බෞද්ධ සාහිත්‍ය උල පිළිබඳ මාත්‍යය දැනුවත්කිරීම ෞ්ධ මහා සම්මලනයේ සහපති ජගත් සුවතිපාල මහතාගේ ප්‍රධහනත්වෙන් සිදුෙර. ට යෙදි තිබූ සියද විහාහනිකිරීම වැලැවීමේ ජා්‍යන්ත්‍රදිනය සැමරීමමහා අවබෝධතා වැඩටහන නියෝ චමාතය දදුෂ්මාන්තමි්‍රපාල හතාගේ ප්‍රධහනත්වයිෙන් ශ්‍ර ලංකා පදනම් අයතනයේදී පැවැත්වනා. ජීවිතය ඔබය ග්‍රන්ථය දොරට වැඩීමම චිත්‍ර ඇතුළු තරග කිහිපයක් පැවැත්වීමද සිදු කෙරුණා. පච නවයන අයධම්ම ස්වාමීන් වහන්සේගේ දෙවන ගුණසමරුව නිමතිකර ගනිමින් මීතිරි කල ශ්‍රවෙන් යානාාරාම ත්‍රිපික ධර්මායතන ආරන් නිසේනාසනයේදී විශේෂ පින්කම් මලාවක් පැත්වුණ. අවට හාරස්ථනවල ස්වාමින්න්හසේ වඩුවෙන් වෛද්‍ය සායනයක් ගැබිණ මවරුන් සියකට උපකරන ලබාදීම පාසල් දරුවන්ට පොත්හ ද්‍රව්්‍ය ලබදීම ඇතුළ වැඩසටහන් රසක් සිදු කෙරුුණ. නිියෝච්ච මාත්‍යය ලසන්ත අලගේවන්න මහතාගේ මැදිහත්වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. යයිප පලාත් ළලාමාදින සැකෙලිය කුරනෑගල උඩවල්පල ක්‍රවිඩාංක නේදී පැවැත්තුනාා, වයිපලාත් සෞඛ්‍ය සමාජ සුබසාධන හා පරිවාස ළමාරක්ෂක කටයුතු අමත්්‍යංෂයයි ඒ සංවිධන කළේ, දරු දැරියන් එක්දහස් පන්සියකට අධික පිරිසක් ඒ සඳහා සහභහගේ වනා. බලපත්‍රලත් විදේශ රැකයා නියෝජිත ආයතන සංගමයේ බා්‍ය හමුවක් කොළඹදී පැවැත්තුඩා. එහි සභහපති ALMම් හසම් මහතා ඇතුළු කකිහිප දෙෙනෙකු අදහස් පල් කලා. සිනම විචාරක ගුණසිරි සිල්වා මහතා රජනා කළ ග්‍රන්තු හතරක් එළිදැක්වීම චිත්‍රපට සංස්ථාවේදී සිදු කරුණා. විචාර මං පතක සිියුමංසලයනමයින් සහෘත කතිකාවක්ත මීට සමගාමීව පැවැත්වඩ. මරදාන දුම්්‍රියස්ථාන පරිශ්‍රය පවිත්‍ර කිරීමේ ශ්‍රමධානයක් පසු කියදාපැ වැත්වනා. සුරකිම දුබ්‍රිය සංවිධානයයි ඒ සංවිධාන කළේ දුම්්‍රිය මගින්ගේ නිලෆෙස්බුක් සමහයේ සහයද මේ සඳහා ලැබීතිබුණා. ්‍රිය සසාමාන්‍යාධිරරි ඩිලන්ත ප්‍රාන්දු මතාගේ ප්‍රහනත් වෙනුයි මෙම කටයතු සිදුකෙරුණේ. මීට සමගමීව බරධාන දුම්්‍රිය ස්ථානයේ කැලනි වැලි දුම්්‍රිය මාර්ග වේදිකාංක නවේ සහ දහයවේදිකා පරිෂතුළ, නිදහස් පුස්තකාලයක් සහ ප්‍රධහන මගේ පාලම විසිතුරු පැළවලින් අලංකාරකිරීමද සිදුකෙරුණා. එකොස් නාසි ෙ පෝල ෂරතාව දෙනාකත් ්‍රලකාකන්ටෑම අද அලමදිවනට පැමණා. ංගاپුවය පෙවති තරංගාවලිය අවසන් මහත්තරන්ගේදේ සත්කාරක සිංගපූරුව පාචිර පත් කරමනොයි ශ්‍ර ලංකාව ශූරතාව හිම කරගත්තේ ශ්‍ර ලංකා කණඩයි මේ නායිකාවලෙස කටයුතු කළේ චතුරංගේ ජයසෝරයායි. ඇතුළ ක්‍රඩිකාවන් කීපදිනෙුම ශ ලංකා ගුවන් හදාව නියෝජනය කිරීම විශේෂත්වයා. තරංකාාවලිය පුරා ගෝලම මෙම ලෙස ක්‍රෙඩා විචරකින් හැඳින්න්නනෝ තර්ජනි සිවලංගම් ක්‍රඩිකාාව නෝජනය කළේද ශ්‍ර ලංකාවයි. ඇය අඩි හයයි අංග දහයකඋසක යොක්යි. මෙ කඩෑම කටනයක බඩරණය ජාතන්තර ගුවන් තුරුපලේෙන් දිවනට පැමණිවස්ථාවේ විශෂ මුත්තන් පිළිගැීමේ පරයන්තයේ දී ක්‍රීඩා අමමාත්‍යශයෙන් විශේෂ උත්සවයක් ප ඇත්තුවා. ඊට ක්‍රඩා මාතය ෆයිසර් මුස්තාපා මහතාය තුළ නිලධාරින් රසක් එක්ව සිටියා ඒත්මගෙන් ද්‍යවාපෘතියාදට අවසාන් පසුන දෙකේ සිට අපගේ පැන් පැ පත්විකාශය බලාපොරත්තුවාද.සාක් ww.ipnnew.CA.